කියනවා. ඒ කශේරුක හතෙන් පහ හය හත කියන අස්තිවල අර වගේ කාටිලේජ් ගෙවී යාමක්, ඒ වගේම ඒවා ඉදිරියට පැනීමක්, ඒ වගේ අර හර්නියේෂන් තත්ත කියන අපේ බෙල්ලෙත් ඇති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ තත්ත හින්දා පස්වෙනි අස්තිය තෙරපීමක් ගැටලුවක් ඇති වෙනකොට ඒක අපිට බලපානවා මේ මැණික් කටු සන්ධිය දක්වාම. එතනදි මේ මැණික් කටු සන්ධියෙන් එන වේදනාව දැන් කෙනෙක් හිතන එතකොට මෙතනම කියලා. නමුත් මෙතන බෙල්ල හේතුව වෙන්න පුළුවන්. ඉතින් එතන දැන් එතනදී අපි දැන් අපේ හෝමියෝපති බෙහෙත්වලදී මම පසුව කියන්නම් මේක කොහොමද අපි කරන්නේ කියලා. අන්න ඒ පස්වෙනි අස්තිය එන වෙනසත් එක්ක, ඒ වගේම හයේ වෙනසක් ඇති වෙනකොට අන්න ඒක එනවා අපේ මහපට ඇඟිල්ලට එනකොට එතනදී හිරිවැටීමක්, වේදනාකාරී තත්ත්වයක් ඇති කරනවා. ඒ වගේම හත්වෙනි අස්තිය ඇති වෙන බෙල්ලේ හත්වෙනි අස්තිය ඇති වෙන වෙනස්කමකදී අර දඹර ඇඟිල්ලටත් මැද ඇඟිල්ලටත් ඒ හිරිවැටීම, ඒ වගේම වේදනාකාරී තත්ත්වය ඇති වෙනවා. දැන් ඉතින් හිතාගන්න බෑ මේක දැන් කොතනද කියලා. කෙනෙක් යම් කිසි මේ අපිට සුව වෙන්න කියලා යම් කෙනෙක් මේ ස්ථානේ අපි කියමු ඔපරේෂන් එකක් කරා කියලා. ඉතින් මෙතන කරලත් සමහරක් අය කියනවා මාසයි දෙකයි අයියෝ මට ආයි අත හිරි වැටෙනවා කියලා. අන්න එතනදී එයාලට ගැටලුව වෙලා තියෙන්නේ මෙතන වගේම, මෙතනත් හේතුවක්, මෙතන වගේම බෙල්ලේ එන ඒ වෙනස් වීමත් බලපාලා තියෙනවා. හෝමියෝපතිවලදී අන්න මේ වගේ දේවල් වලට සුවිශේෂී ප්‍රතිකාර ක්‍රමයක් වෙන හෝමියෝපති. මොකද අපි ගන්නේ රෝග ලක්ෂණ. ඒ රෝග ලක්ෂණ තුල ඇතිවන වෙනස්කම් අපිට ගොඩාක් වැදගත් වෙනවා. එතනදී අපි බෙල්ල, අපි මැණික් කටු සන්ධිය, ඒ වගේම මේ ඇඟිලි, මෙන්න මේ අස්ථි පේශි නහර ස්නායු ඔක්කොම දම්වැල් පුරුක් වගේ මුළු ශරීරෙම එකම විදිහට මේ ඔක්කොම එක පුරුකෙන් පුරුකට වගේ බැඳිලා තියෙන්නේ. ඉතින් මෙතනදී අපි කරන ප්‍රතිකාරවලදී ඒක කොන්ද වේවා, මැණික් කටුව වේවා, බෙල්ල වේවා, මේ ඇතිවෙන වෙනස්කම් හැම තැනම නිසියාකාරව හරියාකාරව එයාලගේ ඒ වෙච්ච වෙනස සමතුලිතතාවයට ගෙන ඒමෙන් රෝගියා නිරෝගිකම ලැබගන්න තමයි අපි ඇතුළාන්ත සුවයට තමයි හෝමියෝපති ප්‍රතිකාර අපි දෙන්නේ. වෛද්‍යතුමනි මොන වගේ ප්‍රතිකාර ක්‍රමද භාවිතා කරන්නේ? දැන් හෝමියෝපති කිව්වහම මේක අලුත් වචනයක් වෙන්න පුළුවන්. සහ දැන් අපේ POTV තාක්ෂණයේ ඔස්සේ අපිව නරඹන ඔබට සහ විදේශ රටවල අපිව නරඹන අලුතින් අපිත් සමගින් එකතු වෙලා ඉන්න ප්‍රේක්ෂකයන්ට මේ හෝමියෝපති කියන ප්‍රතිකාර ක්‍රමය අර බටහිර වෛද්‍ය ක්‍රමය, ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තරම්ම ප්‍රචලිත නැහැ. ඒක නිසා අපි අවබෝධයක් දෙමු. දැන් දැන් ඔබතුමියට සාක්ෂි තියෙනවා, ඔබතුමිය අසාධ්‍ය මේ සුව කරලා තියෙනවා. අපි ඉදිරියේදී අපි මැදිරියට සජීව කැඳවාගෙන ඔවුන්ගේ අදහස් මේ විමසන්නත් බලාපොරොත්තු වෙනවා. හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ යටතේ ඖෂධ නිර්මාණය කරගන්නේ කොහොමද කියලා අපි පැහැදිලි කිරීමක් කරමු. ඔව්, හෝමියෝපති වලදී අපි ගොඩාක් බහුලව පාවිච්චි කරන්නේ ශාක. ඒ ශාකත් අපි ඒ කියන්නේ ගන්න ආකාර අනික් වෛද්‍ය ක්‍රමවලටදී වෙනස්. එතනදී අපි ගත්තොත් මේ කියන්නේ අපි වෙනිවැල් ගැට ගත්ත කියන්නේ වෙනිවැල් ගැටත් අපේ හෝමියෝපති වල මේ හොඳම ඖෂධයක්. ඒකෙදී අපි ඒ ශාක හොඳම ස්ටික් අපි අරගන්නවා. ඒක අපි කියනවා අපේ මූලික ධාතුව කියලා. නමුත් මෙන්න මේ ගන්න දේ අපි ඒ කියන්නේ ශක්තිකරණයක් කරනවා අපේ ඖෂධ. ඒක ඇත්තටම ලංකාවේ තවම කොහෙවත් මේවා නිෂ්පාදනය කෙරෙන්නේ නැහැ. ඔක්කොම ඖෂධ ගෙන්වන්නේ අපි පිටරටින්. ඉතින් ප්‍රාර්ථනා කරනවා ලංකාවත් ඒ තත්ත්වයට දියුණු වෙන්න කියලා. ඒකට ලංකාවෙත් අනුග්‍රහය ඉහළ තැන් වලින් ලැබෙන්න කියලා හෝමියෝපති වලට. මොකද මේ ශක්තිකරණය තුළ ඒක ඉහළට යන්න අපි දෙන ඖෂධේ නැහැ. අපි දෙන ඖෂධයේ ඖෂධීය මූලික තත්ත්වේ නැහැ. ඒ නැතිවීම තුළ
හෝමියෝපති වලදී අතුරු ආබාධ කොහෙත්ම නැහැ. හෝමියෝපති ඖෂධයක් ශරීරගත වෙන්න වෙන්න එයා තව තව නිරෝගී වෙනවා, තව තව එයාගේ තරුණ පෙනුම රැකෙනවා. මොකද ප්‍රතිශක්තිකරණයයි මේකෙන් යථා තත්ත්වයට පත් කරන්නේ. එතනදී අපි මේ ඖෂධ අපි ගැනීම තුළ ඒ කියන්නේ ලොකු වෙනසක් ශරීර තුළ ඇති කරනවා හොඳ පැත්තට. ඒ වගේම තව හෝමියෝපති වලද අපි භාවිතා කරන්නේ ශාක වගේම අපේ පාෂාණ වර්ග අපි පාවිච්චිට ගන්නවා. ඒ වගේම අපි සප්තමය පැත්තෙනුත් ගන්නවා. නමුත් මේ හැම දෙයක් තුළම මූලික ධාතුව නැහැ. මූලික ධාතුව ශක්තිකරණයකින් තමයි අපේ ශරීරයට ලැබෙන්නේ එතනදි ප්‍රතිශක්තිකරණය යථා තත්ත්වයට පත් කරන්න. මේ හැම දෙයක්ම ප්‍රූක ඒ කියන්නේ අපි සනාථ කරලා තියෙන්නේ අපේ හිටපු ජර්මන් ජාතික ඇලෝපති වෛද්‍යවරයෙක්, ඒ වගේම විශේෂඥවරයෙක්, එයා තමයි හෝමියෝපති වල නිර්මාතෘවරයා, ජර්මනි හිටපු සෑමුවෙල් ෆ්‍රෙඩ්‍රික් හානෙමාන් වෛද්‍යතුමා. එතුමා මේ හැම දෙයක්ම සනාථ කරේ මනුෂ්‍ය ශරීර තුළම පරීක්ෂණයට ලක් කරමි. ඉතින් වෙනස තමයි මේවයි අතුරු ආබාධ නැහැ, කිසිම ශරීරට හානිකර තත්ත්වයක් නැහැ. හරිම සරලයි. වෛද්‍යතුමනි, දැන් මේ සාකච්ඡාව ඉදිරියට කරගෙන යෑමේදී ඔන්න මේ මම නැවතත් ඔබට මතක් කරනවා පියටි විතාක්ෂණයේ ඔස්සේ අපිව නරඹන සහ විදේශ රටවල ඉඳලා අපිව නරඹන ඔබටත් මේ සාකච්ඡාව සඳහා එකතු වීමේ හැකියාව තියෙනවා. බිඳ 294 112 516 687 අපේ දුරකථන අංකයට ඇමතුමක් දීලා ඔබට තියෙන රෝගී තත්ත්වයන් පිළිබඳව ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව වෛද්‍යතුමියගෙන් උපදෙස් ලබා ගන්නට කියලා අපි ආරාධනා කරනවා. දැන් ගොඩක් දෙනෙක් වෛද්‍යතුමියනි මේ හිතනවා දැන් හන්දි කැක්කුමක් ආවම දණිස් සමාරුවක් වහම මට ආතරයිටිස් කියලා කෙනෙක් කියන්න පුළුවන්. මේ ආතරයිටිස් සහ මේ වෙනත් රෝගී තත්ත්වයන් දැන් දණිස් කැක්කුම ආතරයිටිස්මද? එහෙමත් නැත්නම් ශරීරයේ කොතනක හෝ ආතරයිටිස් තත්ත්වයක් තිබෙනවා නම් ඒක හොඳ කර ගැනීමේ හැකියාවක් හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ යටතේ තියෙනවද? ඔව් තියෙනවා. ආතරයිටිස් කියලා අපි නමින් අපි වර්ග ගත්තොත් වර්ග 200කට වැඩි කොටස් තියෙනවා. මේක මේ වර්ගේ මේ වර්ගේ කියලා. ඒකෙන් ඒ කුමන අපි වර්ගය ගත්තත් මම දකින්න එක දෙයයි. අස්තියක සන්ධි දෙකක් අතර වෙනසක්. අපි ඒකත් එක්ක ප්‍රතිශක්තිකරණයේ දුර්වල වීමක්. මෙන්න මේ දෙක තමයි ප්‍රධානම හේතු වෙන්නේ වර්ග ගණනාවක් තිබ්බත්. අපි කියමු දැන් ධනිස් දෙක උදාහරණයට ගත්තොත් ධනිස් දෙකක ඇතිවන ඒ වේදනාවක් එනවා. මේ වේදනාව තුළ මේ වේදනාවට හේතු වෙන්නේ ඇත්තම කිව්වොත් අපේ ප්‍රතිශක්තිකරණයේ දුර්වලතාවය. ප්‍රතිශක්තිකරණය කියලා කියන්නේ අපේ ශරීරයේ යම්කිසි ගෙවීමක් වගේ දෙයක් කොතනක හෝ ඇති වෙනකොට අන්න ඒක සමතුලිත කරන්න අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණයම ගන්නම උත්සාහයක්. මෙන්න මේ උත්සාහය තුළ අපේ ඒ ස්ථානවලට රසායනික ද්‍රව්‍ය එකතු වීමක් වෙනවා. අන්න එතකොට අපි කියනවා මෙතන ඉදිමිලා කියලා. ඒ ඉදිමීම. ඒ වගේම ඒ ඉදිමීම අපිට වේදනාකාරී තත්ත්වයක් ඇතිවෙ කරනවා. එතන ඇල්ුවම රස්නේ හීට් එක වගේ රස්න ගතියක් දැනෙනවා. ඒ වගේම ඔන්න ක්‍රමක්‍රමයෙන් තව ඉදිරියට යනකොට එතන ඊට පස්සේ එකට එක ගෑවෙන සද්ද ඇහෙනවා. ඒ ඇතුලේ යම්කිසි වෙනසක් එක්ක මෙන්න මේ වෙනස ඉතින් අපි කියනවා ඒක එක වර්ගයක් දිහා බැලුවොත් ඒක අපි කියනවා ඔස්ටියෝ ආතරයිටික් කියලා. ඒ වගේම රසායනික පරීක්ෂා මගින් අපි ලේ මගින් අපි පරීක්ෂා කරලා බැලුවොත් සමහරක්ලාට අපි රුමටොයිඩ් ෆැක්ටර් කියන එක වැඩි නම් අපි කියනවා මෙයාට තියෙන රුමටොයිඩ් ආතරයිටිස් කියලා. ඉතින් තව ටිකක් අපි ඉදිරියට ගියොත් ඊට පස්සේ අපි කියනවා තව නොයෙකුත් විවිධාකාර නම් වලින් අපි හඳුන්වනවා. SLES කියනවා. ඒ වගේ නොයෙකුත් තත්ත්. මේ හැම දෙයක් තුළම මම දකින්නේ කොතනක හරි වෙනසක්, ඒ කියන්නේ ප්‍රදාහක තත්ත්වයක් අපේ ශරීරයේ ඇති වෙනවද? අන්නේ ප්‍රදාහක තත්ත්වයත් ඒ වෙනසට ඉතින් විවාහාරයේ දිලා තියෙන ආතරයිටිස් කියලා.
ආතරයිටිස්. නමුත් යම් කිසි ඇදීමක්, යම් කිසි ගෙවීමක්, යම් කිසි ඉදිමීමක්, මේ ඔක්කොම මේ වෙනස්කම නම් හෝමියෝපතිවල හරිම වැදගත් වෙනවා. මොකද අපි මෙන්න මේ වෙනසට තමයි අපි ප්‍රතිකාර කරන්නේ. වෙනස වෙච්ච මූලය තමයි අපි හොයාගෙන යන්නේ. මේ වෙනස වෙච්ච මූලය තුළ අන්න ඒ එයාට ගෙනෙන වේදනාවට අපි හේතුව නැති කරලා දානවා. හෝමියෝපතිවලදී ප්‍රධානම ලක්ෂණය ගන්නේ රෝග ලක්ෂණ. මේ රෝග ලක්ෂණ තුළින් අපි යනවා රෝග මූලය හොයාගෙන. ඒ වගේම වෛද්‍ය පරීක්ෂණ තුලනොත් මේ රෝග මූලය හොයාගෙන යනකොට, මොකද හෝමියෝපතිවල තියෙන්නේ රෝගයට සමාන ප්‍රතිකාර තුලින් රෝගයේ සුවය කියන එක. ඒක තමයි වෛද්‍ය හානිමන්තුමා සොයාගත්තේ. රෝගයට සමාන ප්‍රතිකාර තුලින් රෝගයේ සුවය. අනිකුත් අපි ප්‍රතිකාරවලදී වේදනාවට විතරක් බෙහෙත් ගන්න ගියාම දකින්නේ රෝගයට විරුද්ධ ප්‍රතිකාර තුළින් රෝගය පාලනය කියන එක. නමුත් හෝමියෝපති ප්‍රතිකාරවලදී අන්නර රෝග ලක්ෂණ තුළින් වෙනස් වෙච්ච ප්‍රතිශක්ති කරන පද්ධතිය නැවත යථා තත්ත්වයට පත් කරලා අර වෙච්ච වෙනස නැවත යථා තත්ත්වයට හදනවා මේ හෝමියෝපති ප්‍රතිකාර තුලින්. හොඳයි. ඉතින් අර ඒක ශරීරයේ කොතනක වේවා කෙනෙක්ගේ මෙතන කකුලයි කියලා ආවට හැම කෙනෙකුටම මන් දකිනවා අපිට වේදනාවක් එන්නේ, වේදනාවක් අපිට දැනෙන්නේ ඇතුළාන්තේ 50ක් 60ක් ගෙවුණෙන් පස්සේ ශරීරයේ කොතනක හෝ ඒ වෙච්ච වෙනස සිදු වෙලා තියෙනවා. අද මේක ගෙවිච්ච හින්දා නෙවෙයි, යම් කිසි තැලීමක් වැටීමක් හින්දා ඒ මොහොතේ වෙන්න පුළුවන්. නමුත් අපි බොහෝමයක් අපි දකින්නේ ඒ සන්ධි අතර ඇති වෙන වෙනස්කම් වලදී 50ක් 60ක් ශරීරය තුල ගෙවුණයින් පස්සේ. ඉතින් මේ තුලදී හෝමියෝපති ප්‍රතිකාර මෙන්න මේ මූලයේ හොයලා ඒව නිවැරදි කරගන්න ගොඩක් වැදගත් වෙනවා. හොඳයි. අපි අද කතා බහ කරමින් ඉන්නේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය යටතේ කොහොමද ඔබට නිරෝගී දිවියක් ගත කරන්නට හැකියාව ලැබෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් අපිට හැකියාව තියෙනවා තවදුරටත් මේ පිළිබඳව කතා කරන්නට. ඊට කලින් කෙටි විරාමයක් ගන්නටයි මේ සූදානම්.